තෙරුවන් සරණයි. මේ උතුම් පොහොය දිනේ දවසේදී ඔබ ප්‍රභාතයත් එක්ක සම්බන්ධ වෙලා අද දිනේදී බොහොම අපූර්වත සාකච්ඡාවක් කරන්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් අද අපි කතාබහ කරන්නට මේ සූදානම් වෙන්නේ ගායනය සුනිල් එදිරිසිංහන් විසින් සිදු කරන ගීපද රචනය රත්නශ්‍රී විජේසිංහ මැතිතුමන් සිදු කරන සංගීතය රෝහණ වීරසිංහ මැතිතුමන්ගේ ඒ සංගීතවත් වූ චන්ද්‍ර මණ්ඩලයේ සැතපුන පුංචිසාවියේ ගීතය පිළිබඳව ධාර්මික විග්‍රහයක් කරන්නට. චන්ද්‍ර මණ්ඩලයේ සැතපුන පුංචිසාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාලුයි ලැයිම් කාඹරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචිසාවියේ. ඉතින් මේ ගීතය තුළදී මේ හඳේ හාවෙක් ඉන්නවා කියන අදහස ඔප්නං වෙලා තියෙනවා. හඳ මඩල යන්නේ මූලිකව මේ අර්ථය පැහැදිලි කරලා තියෙන්නේ මේ වචනෙන් කියවෙන අර්ථේ වාච්‍යාර්ථයේ අභිවායාමක් තමයි මේ හඳ මඩල කියන එකෙන් කියවන්නට උත්සාහ කරලා තියෙන්නේ. මේ ගීතයේ අත්දැකීම පෝලිම් නිවාසයක නැත්නම් ලයිමක සිද්ධ වෙන කතාවක් විදිහට තමයි ඉදිරියට යන්නේ. මේ සැතපෙන්නේ කොහොමද? අපි සැතපෙන්නේ නැහෙනේ. අපි සාමාන්‍ය නිදිය ගන්න එක කරන්නේ. ලොකු මිනිස්සු එහෙම නැත්නම් ඉහළ පැලැන්තිය තමයි සැතපෙන්නේ. ඉතින් මේ සැතපෙන කතාවක් කියවෙන්නේ පුංචි කාලේ අපිට හිටපු එකම වීරය අපේ තාත්තානේ. අපිට හැමදේම වුණාම අපි කියලා කියන්නේ තාත්තට. බේරුමක් කරගන්න, තීරණයක් ගන්න සියලු දේ කියන්නේ තාත්තට. හැබැයි මේ 10 වසර වගේ එළියට එතනින් එහාට යනකොට තාත්ත දෙවෙනි වීරයා ගන්නට පත් වෙනවා. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ඒ වීරත්වයට සුදුසුයි කියලා හිතෙනවා මේ තත්වේදී. එතකොට මේ දැරිවියට ලෝකේ වීරයා තාත්තා වෙන්නේ නැහැ මේ 10 වසර අවුරුදු 15 විතර පැනනට පස්සේ. තාත්තා දන්නව ඇති, තාත්තා ඒ ගැන හරියට දන්නේ නැතුව ඇති මං හිතන්නේ. තාත්තට ඒක තේරෙන්නේ නැහැ නේ කියලා හිතෙන වයස ඔන්නේ ওই වයසේදී. පුංචි සාවියට එහෙම නැත්නම් මේ පුංචි දැරිවියට කන්න බොන්න දීලා හදලා තියෙන තාත්තා අම්මා ජීවිතක්ෂරපත් වෙලා අම්මා නැහැ. මේ හැමදේම කරේ තාත්තා. හැබැයි මේ තාත්තට කියන්නේ නැතුව දැරිවියගේ ඒ විවාහ ගමන ගියොත් තාත්තට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? කන්න බොන්න ටික දීලා, අඳින්න පළඳින දීලා, ඇඳුම් පළඳුම් අඳලා, සපත්තු මේස් ඒවා හරිගස්සලා දීලා, ඇඳුම් සූදානම් කළා දීලා, ඇඳුම් හොදලා දීලා, මේ සියලු දේම කැතපුණු අතගාලා, මේ සියලු දේම කරන්නේ අම්මා නැතුව තාත්තා. ඉතින් මේ තාත්තට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව එහෙම නැත්තම් තාත්තා දෙවෙනි වීරයා කරගෙන පළමුවෙනි වීරයා වෙන කෙනෙක් කරගෙන තාත්තාව අතහැර දාලා ගියොත් මොන වේගදී හැඟීමක් මේ තාත්තට ඇති වෙනවද? ඉතින් මේ තාත්තා මහත් වූ වේදනාවක ලැයිම් කාමරේ පාළු වෙනවා. පහන නිවුණා වගේ මේ තාත්තට දැනෙනවා මේ දරුවා නැති එකෙන්. මේ දුප්පත් තාත්තා සාවිය කියන වචනේ පාවිච්චි කරන්නේ මොකද? මේ දරුවා අහිංසක බව කියන්නේ. මේ දැරිවිය අහිංසක බව කියන්නේ. ඊට පස්සේ කියනවා මේ ගීතයේදී ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිල මේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ කියලා. මොකද්ද මේ කියන්නේ? ලාභ රත්තරන් කියලා කියන්නේ ඉමිටේෂන්. ඉතින් මේ ඉමිටේෂන් මේ තාත් දැකලා තමයි මේ දුව රැවටිලා තියෙන්නේ. තාත්තට දුක වෙන දෙයකට නෙවෙයි. ඉස්සරත් මේ වගේ ගෑනු ළමයි මේ ඉමිටේෂන් වලට රැවටුණා. හැබැයි උන් ගිහිල්ලා තියෙන උන්ට මේ සෙයිල මේ තව මේ මගතොට වැරදි රැකියාවලට යොමු වුණා. පාර වැරදුනා. ඒකයි දුක. මේ විදිහ මේ කලින් ළමයින්ට වෙච්ච දේ ගැන මේ තාත්තට දුක. තාත්තට තනිකම උහුලා ගන්නට බැහැ. මේ තත්වේදී මේ තාත්තා තනිකම කෙසේ හෝ උහුලාගෙන මොකද කියන්නේ? මට දුක පුතේ ඔබ මේ වැරදි පාරක යයි කියලයි කියන අදහසයි කියන්නේ. මුතු මාල හතක් නැති කෙනෙක් එක ගියත් මේ තාත්තා නම් මොකුත්ම කියන එකක් නැහැ. ඒ තරම් මේ උපේක්ෂාවෙන් මේ තාත්තා ඉන්නේ. මේ තරම් සංවේදී තාත්තා කෙනෙක් මේ ඉන්නේ. මේ කතකය මේ ගීතේ පේන කෙනා ඒ තරම් සංවේදී පුද්ගලෙක්. ඉතින්
ඔයිට කලින් ගිය අයට පාර වැරදිච්ච එකයි පුතේ මට දුක කියලායි කියන්නේ. ඉතින් ඊට පස්සේ කියනවා මාල බඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වෙලේ හීනෙනොත් හිතුනේ නෑ මට මොටද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා. ඉතින් මේ මාල බැඳගෙන මාල බෙල්ලේ පටලාගෙන මේ රස්තේ අදුකාර කොල්ලෝ ටික මාල ගිරව් ටික සුදු යකඩ දාගෙන ඉන්නේ. ඉතින් එහෙම සුදු යකඩ දාගෙන එනකොට මට හිතුන්නේ නෑ පුතේ මේ දඟලපු දැඟලිල්ලට මේ තාත්තට මේ ගමේ හිටපු මේ කෙල්ලෝ ටික එහෙම නැත්තම් මේ කෙල්ලව රෝස මල් වගේ හදපු කෙල්ලව එහෙම නැත්තම් මේ કૃતિම වර්ණ ආලේප කරගන්න නැතුව કૃતિම දේවල් වලට යොමු නොවි මේ ස්වභාවික ලස්සනින් ඒ වර්ණවත් වූ කෙල්ලව මේ විදිය තැනකට පත් වෙයි කියලා මේ විදිය දෙයක් මං සැලකිල්ල නොදක්වපු නිසා. ඉතින් තාත්තා හීනින්වත් මේ කාරණේ හිතලා නැහැ. ඉතින් හීනින්වත් හිතපු නැති දෙයක් තමයි මේ දරුවට වෙලා තියෙන්නේ. මෙවැනි දෙයක් වෙයි කියලා මේ තාත්තා කොහොමත්ම හිතලා නැහැ. මේ කැතකුණු අතක තමන්ගේ ඒ දරුවා එහෙම නැත්නම් ඒ දැරිවිය හදපු තාත්තාට මෙහෙම කරයි කියලා තාත්තා හීනකින්වත් හිතුවේ නැහැ. නමුත් තාත්තා මේ දරුවාට එහෙම නැත්නම් මේ දැරිවියට වෛර කරාද? නැහැ. මේ පරමාදර්ශී පියෙක් මේ පියා. ඇයි එහෙම කියන්නේ? මේ තාත්තා කියනවා පාර මතක නම් ආයෙත් ඔයා එන්න. ආයෙත් ගෙදර එන්න දුවේ කියලා මේ තාත්තා කියනවා. ඉතින් බලන්න මේ උතුම් පොහොය දින දවසේදී මේ සංවේදී තැනකට ඔබව ගෙන යන්නට අපිට හැකියාව ලැබුණේ යාල් ටීවී කණ්ඩායමේ ඒ මහන්සිය කැපවීම නිසා. ඉතින් අපි මේ උතුම් පොහොය දින දවසේදී ඒ සියලු දෙනාවත් පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරන්නට අවස්ථාවක් කොට ගන්නවා. ඔබට මේ ප්‍රභාතය වැඩසටහන ගැන අදහස් දක්වන්නට පුළුවන් අපේ යාල් ටීවී නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා YouTube හරහා ගිහිල්ලා ඔබට අදහස් දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට තව නැවුම් වැඩසටහන අලුත් ආකාරයෙන් ඉදිරිපත් කරන්නට හැකියාවක් ඒ තුළ නිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට ඒ සඳහාත් අපි ආරාධනය කරනවා. අපි ඔබට හැම මාසයකම හැම පොහොය දිනයකදීම නොවැළඳීම මේ වැඩසටහන ගෙන ඉන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දිගින් දිගටම අපිත් එක්ක රැඳී සිටීවි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඒ බලාපොරොත්තුව එක්කම ඔබටත් මේ උතුම් පොහොය දින දවසේදී ශ්‍රවණය කරන්නට ඉතාමත් වැදගත් වූ වැඩසටහනක් වන තත්ත්වයට අපි මේ වන විට ප්‍රභාතය වැඩි දියුණු කරමින් යනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා ඔබට උපකාරී කරන්න පුළුවන් අපිට ඒ ඔබගේ වටිනා වූ අදහස් දක්වලා ඔබගේ යෝජනාවන් දක්වලා. ඉතින් ඒ නිසා ඒ යෝජනා ඒ අදහස් අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව බාරා ගන්නට සූදානමින් සැදී පැහැදී සිටිනවා කියන කාරණයත් ඔබට සිහිපත් කරන්නට ඕන. එහෙනම් අද දිනේ වැඩසටහනේ අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ආයුබෝවන්, තෙරුවන් සරණයි.